Call of Duty Black Ops අපි හැමදෙනාම ආසාවෙන් ගහපු game series එකක්. සීතල යුද සමයෙන් ආරම්භ මේ කතාව 2065 දක්වා විහිදෙනවා. Call of Duty Black Ops පළවෙනි game එකේ storyline එක මම video එකකින් ඉදිරිපත් කරා කියලා ඔයාලට මතක ඇති. ඉතින් අද මේ video එකෙන් අපි කතා කරන්නේ ඒ storyline එක කොහොමද Black Ops 2 සහ Black Ops 3 වලට සම්බන්ධ වෙන්නේ කියලා. එහෙනම් අනිවාර්යයෙන් මේ video එක බලන්න කලින් Call of Duty Black Ops වල පළවෙනි game එකේ storyline කරපු video එක බලන්න. ඒක link එක මම මේ video එකේ description එකේ දාන්නම්. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕන Planet 360 න් subscribers 5000 ළඟා වීම නිමිත්තෙන් ඔයාලට giveaway එකක් සූදානම් කරලා තියෙනවා. ඒක නම් මම committee post එකක් දාලා තිනු අනිවාර්යයෙන් මේක බලන්න. ඉතින් ඒ වගේම Planet 360 න් subscribe කරලා notification on කරගන්න දෙපාරක් හිතන්න ඕන නැහැ. එහෙනම් අලුතෙන් මේන කට්ටිය තමයි මේ ආරාධනාව එන්න අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් මේ Call of Duty Black Ops වල කතාව එකිනෙකට Call of Duty franchise එකේ සීතල යුද්ධය පදනම් කරගෙන බිහිවුණු Black Ops series එකේ අන්තර්ගත වෙලා තිබුණේ හරිම ලස්සන කතාවක්. 1961 1968 කාලේ Nova 6 gas එක විනාශ කිරීමේ මෙහෙමහා සම්බන්ධ වුණ 2010 දී නිකුත් වුණ Call of Duty Black Ops නිසා තමයි මේ series එකට මේ තරම්ම අවධානයක් යොමු වුණේ. Black Ops ලැබපු ජනප්‍රියතාවය නිසායි series එක ඉදිරියට මරගෙන යන game එක develop කරන Treyarch සහ publish කරන Activision කටයුතු කරනවා. මේ නිසා තමයි 2012 දී Black Ops 2 release වෙන්නේ. Black Ops game එකේ තිරයෙන් පිටිපස්සේ විශේෂ සිද්ධි කිහිපයක් සිද්ධ වෙනවා. ඒකෙන් ප්‍රධානම දේ තමයි ඇලෙක්ස් මේසන්ගේ මිත්‍රයා ෆ්‍රැන්ක් වුඩ් සහ Black Ops අවසානයේදී මිය යන ඩ්‍රැගෝවිච්ගේ දෙවැනියා ක්‍රෞචෙන්කෝ දිවි බේරා ගැනීම. ඔයාලට මතක ඇති ලාඕස් වලදී ක්‍රෞචෙන්කෝ විසින් මේසන්ව මරන්න යද්දී වුඩ්ස් සවිත් ක්‍රෞචෙන්කෝට පිහින්නනිනවා. ඊට පස්සේ ක්‍රෞචෙන්කෝ ග්‍රනේඩ් එකක් අන්පින් කරන නිසා වුඩ්ස් ඔහුවත් ඇදගෙන ජනෙලින් පිටතට පනිනවා. මේකෙදී අපි හිතුවත් මේ දෙන්නම මැරෙනවා කියලා. ඒක එහෙම නෙවෙයි. මේ පිපිරුමෙන් ජීවිතේ බේරා ගන්න දෙන්නම සමත් වෙනවා. එහෙදී ඇතිවන කම්පණයෙන් මුලින්ම යථාර්ථයට පත් වෙන ක්‍රෞචෙන්කෝ විසින් වුඩ්ස්ව අල්ලගෙන හොයටතේ පාලනය වුණ වියට්නාමයේ හැනෝයි හිල්ටන් සහ ඩාන් නැන් කියන හිරකඳුරුවල හිර කරලා තියෙනවා. නමුත් 1972 දී එතනින් පැනගන්න වුඩ් සමත් වෙනවා. ඔහු නැවතත් CIA එකට සම්බන්ධ වෙලා වියට්නාම් යුද්ධයට ක්‍රියාකාරී CIA සමාජිකයෙක් ලෙස සටන් කරනවා. මේ අතර ක්‍රෞචෙන්කෝ විසින් මෙච්චර කල් ඩ්‍රැගෝවිච් විසින් පාලනය කරපු ආමිකේ බලය අතර ගන්න අතර ඒ බලය භාවිත කරලා අවිආයුධ වෙළඳාමක් පටන් ගන්නවා. ඔහුගේ විශ්වාසනීය ගැනුම්කරුවෙක් බවට පත් වෙන්න නිකරගුවාවේ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වෙන රාවුල් මෙනැන්ඩෙස් සමත් වෙනවා. ඉතින් මේ නිසා ක්‍රෞචෙන්කෝ විසින් මෙනැන්ඩෙස් කෙනෙකු උදව්වක් ඉල්ලනවා. ඒ තමයි තමන්ගේ ග්‍රහණයෙන් පැනලා ගිය ෆ්‍රැන්ක් වුඩ්ස්ව නැවත අල්ලා ගැනීම. අප්‍රිකානු රාජ්‍යයක් වන ඇංගෝලාව 1975 දී පෘතුගාලයේ වෙතින් නිදහස දිනා ගැනීමෙන් පස්සේ නැවතත් සිවිල් යුද්ධයකට මුහුණ දෙනවා. සටන ඇති වෙන්නේ People's Movement of the Liberation of Angola හෙවත් MPLA සහ National Union for the Total Independence of Angola හෙවත් UNITA අතර. සටනේ අරමුණ තමයි නිදහස් ඇංගෝලාවේ බලය තමන් සතු කර ගැනීම. මේ UNITA වල නායකත්වය දරුවේ ජොනාස් හැවින්බි CIA එක විසින් හොර රහසේ උදව් දුන්න මේ යුද්ධය දිගටම පවත්වාගෙන යන්න. මෙහිදී CIA එකේ ෆ්‍රැන්ක් වුඩ්ස් UNITA එකේ සහයට ඔවුන් සමග එකතු වෙලා MPLA එකට විරුද්ධව සටන් කරමින් හිටියා. ඉතින් මේ ගැන දැනගන්න රාහුල් මෙනැන්ඩෙස් ක්ෂණික ප්‍රහාරයක් එල්ල කරලා වුඩ්ස් අල්ලගන්න අතර ඔහු ඇංගෝලාවේම කුවැන්ඩෝ කුබැංගෝ කියන ප්‍රදේශයේ හිරගත කරලා තියෙනවා. මෙන්න මේ අතර තමයි 1986 දී Black Ops 2 වල කතාව පටන් ගන්නෙ. මේ වෙදි CIA එකෙන් විශ්‍රාම ගිහිල්ලා ඉන්න ඇලෙක්ස් මේසන් තමන්ගේ බිරිඳක වියෝවින් සිදුවන සිත්තැවල නිසා තමන්ගේ පුතා වුණ අවුරුදු 7ක් වයස ඩේවිඩ් මේසන් එක්ක ජීවත් වෙන්නේ ඇලස්කාවේ. ඔහුගේ මුල් මෙහෙවන්නා වුණ ජේසන් හඩ්සන් මේසන්ව හොයාගෙන ඇලස්කාවට එන්නේ කුබැංගෝ වල හිර කරලා ඉන්න මේසන්ගේ සහායකයා වුඩ්ස්ව බේරා ගන්න ඔහුගේ උදව් ඉල්ලීමට. ඉතින් හඩ්සන්ගේ ඉල්ලීමට නැවතත් CIA සමග එකතු වෙන මේසන් යුනයිටා වලත් සහාය ඇතුව ෆ්‍රැන්ක් වුඩ්ස්ව බේරා ගන්න කටයුතු කරනවා. එහෙදී රාහුල් මෙනැන්ඩෙස් අල්ලගන්න ඔහුට හැකියාව ලැබුණත් ග්‍රෙනේඩ් ප්‍රහාරයක් එල්ල කරමින් එතනින් පැනගන්න ඔහු සමත් වෙනවා. ඊට කලින් මේසන් නැතින ඔහුගේ මුහුණට වෙඩි ප්‍රහාරයක් එල්ල වෙනවා. එහෙදී මෙනැන්ඩෙස්ගේ එක හැකර දරුණු ලෙස හානි වෙනවා. ඊට පස්සේ මෙනැන්ඩෙස්ගේ සම්බන්ධතාව හොයාගන්න සියයකට පුළුවන් වෙනවා ඔහුට ආයුධ විකුණන කෙනෙක් පිළිබඳව තොරතුරු හොයාගන්න. ඉතින් මේසන් වුඩ්ස් සහ හඩ්සන් ඒ පුද්ගලයව සොයාගෙන ඇෆ්ගනිස්තාන් වලට යනවා. ඒ පුද්ගල වෙන කවුරුත් නෙවෙයි ඒ ක්‍රෞචෙන්කෝ. ක්‍රෞචෙන්කෝගෙන් මෙනැන්ඩස් ඉන්න තැන දැනගන්න මේසන් ඇතුළු පිරිස සමත් වෙන අතර ඊට පස්සේ ක්‍රෞචෙන්කෝ වෙඩි තමා මරා දැමෙනවා. ඒ තොරතුරු ඔස්සේ මෙනැන්ඩස් හොයාගෙන ඔවුන්ගේ තිප්පලට කඩාවැදින මේසන් ඇතුළු පිරිස හෝ අල්ලගන්න උත්සාහ කරනවා. එදී වුඩ්ස් අතින් නිල් වෙන ග්‍රෙනේඩ් ප්‍රහාරයක් නිසා මෙනැන්ඩස් පරපතල තුවාල ලබන අතර මෙනැන්ඩස්ගේ සොහොයුරිය ජොසෙෆිනා ඉන් ජීවිතක්ෂයට පත් වෙනවා. මේ නිසා මෙනැන්ඩස් මේසන් හඩ්සන් සහ වුඩ්ස් විනාශ කරන බවට අදිශාන කරගන්නේ තමන්ගේ සහෝදරිය මරා දැමුණු පලිය ගන්න. මේදී මෙනැන්ඩස්ට දව කරන්නේ පැනමාවේ අත්නොමතික පාලකයෙක් වන මැනුවෙල් නොරේගා. ඔහු විසින් මේ පිපිරීමෙන් තුවාල ලබන මෙනැන්ඩස් සනීප කරලා සංගවාගෙන ඉන්නවා. මේ බව දැනගන්න CIA ත්‍රිත්වය මේ මැනුවෙල් නොරේගාව සොයාගෙන පැනමා වලට ගියත් ඔවුන් එ යන අතරතුරදී ඇලෙක්ස් මේසන්ගේ පුතා වෙන ඩේවිඩ් මේසන්ව පැහැර ගන්න මෙනැන්ඩස් සමත් වෙනවා. ඊට පස්සේ මේ ඩේවිඩ්ව භාවිත කරලා වුඩ්ස් සහ හඩ්සන්ව තෙරත් කර ගන්න ඔහු සමත් වෙන අතර ඔහුගේ හමුදා විසින් ඇලෙක්ස් මේසන්වත් අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සේ ඩේවිඩ් නිදහස් කිරීමට නම් වුඩ්ස් සහ හඩ්සන් දෙදෙනාටම යම්කිසි කාර්යයක් සිදු කළ යුතු බව මෙනැන්ඩස් විසින් දැනුම් දෙන අතර ඒ කාර්යය තමයි සිරකරුවෙක්ට ප්‍රහාර එල්ල කර ඔහුව මරා දැමීම. ඉතින් වුඩ්ස් විසින් රැක සිට මූණ වහගෙන අරගෙන එන ඒ සිරකරුවට වෙඩි තියනවා. ඒ හිරකරුව වෙන කවුරුත් නෙවෙයි ඩේවිඩ් මේසන්ගේ තාත්තා අපේ කතානායකයා ඇලෙක්ස් මේසන්. ඉතින් ඊට පස්සේ මෙනැන්ඩස් විසින් ජේසන් හඩ්සන්වද මරා දැමෙන අතර
ෆ්‍රෑන්ක් වුඩ්ස් සහ ඩේවිඩ් මේසන් එතනින් පැනගන්න සමත් වෙනවා. ඉතින් ෆ්‍රෑන්ක් වුඩ්ස් විසින් තමගේ මිත්‍රයාගේ පුතා ඩේවිඩ් මේසන්ව හදාගන්න තීරණය කරනවා. මීලකට කතාව මින් අවුරුදු 35කට පස්සේ 2025 දක්වා ඉදිරියට අරගෙන යනවා. දශක දෙකකටත් වඩා කාලයක් හැංගිලා හිටපු රෞල් මෙනෙන්ඩස් නැවතත් සමාජ මාධ්‍ය ජාල හරහා එළියට එන්නේ කෝඩිස් ඩී කියන සංවිධානය හරහා. ඒ 2014 දී 2025 වෙදී මේ සංවිධානයේ ෆලෝවර්ස්ලා බිලියන 2 සම්පූර්ණ වීමත් සමග ඔවුන්ගේ ක්‍රියාකලාපේ නිසා ජාතික ආරක්ෂාවල තරජනයක් එල්ල කරන කණ්ඩායමක් බවට ඇමරිකාව විසින් හඳුනාගෙන එනවා. මේ අතර මෙනෙන්ඩස් විසින් ක්ලෝය ලිනි නම් ඉංජිනේරුවෙක් හොදාගෙන සෙලේරියම් නම් අලුත් මූලද්‍රව්‍යයක් නිෂ්පාදනය කරන අතර ඒ මගින් පරිගණක ජාලවලට සයිබර් ප්‍රහාර එල්ල කිරීමට හැකි ඩිවයිස් එකක් නිර්මාණය කරනවා. ඒ ඩිවයිස් එක යාවත්කාලීන කරමින් ඒ කෘතිම ඇසක් තුළට ඇතුළු කරගන්න මෙනෙන්ඩස් මීට පෙර වුඩ්ස්ගේ වෙඩි ප්‍රහාරයෙන් විනාශ වන ඇහැමෙනුවට ඒක සවි කරගන්නවා. මේ සෙලේරියම් ඩිවයිස් එක භාවිතයෙන් චීන කොටස් වෙනද පෙළට සයිබර් ප්‍රහාරයක් එල්ල කරන මෙනෙන්ඩස් ඒ හරහා චීන ඇමරිකා සීතල යුද්ධයකට දොරටු විවර කරනවා. ඒ ඇමරිකාවෙන් පළිගන්න. මේ වෙදී ඇලෙක්ස් මේසන්ගේ පුතා ඩේවිඩ් මේසන් නේවි සීල් බටයෙක් ලෙස ඇමරිකානු හමුදාව සමග එකතු වෙලා ඉන්නේ. ඔහුගේ කණ්ඩායම හඳුන්වන්නේ JSOC කියන නමින්. මේ කණ්ඩායමට පැවරෙනවා රෞල් මෙනෙන්ඩස්ගේ තරජනයෙන් ඇමරිකාව ගලවා ගැනීමේ වගකීම. ඉතින් ඩේවිඩ් ඒ සඳහා තොරතුරු එකතු කරගන්න යන්නේ මෙනෙන්ඩස් ගැන හොඳින්ම දන්න කෙනෙක් ළඟට. ඒ තමයි ඔහු හදා වඩාගත් ෆ්‍රෑන්ක් වුඩ්ස්. ෆ්‍රෑන්ක් වුඩ්ස් කියන ලද තොරතුරු වලට අනුව මෙනෙන්ඩස් සම්බන්ධ JSOC එක මගින් මුලින්ම ක්ලෝය ලින්ඩි අල්ලා ගන්න අතර මෙතනින් පස්සේ අපේ තීරණ මත තමයි ගේම් එක ඉදිරියට වෙනස් වෙන්නේ. මම නරකම අවසානය දක්වා කතා වරගෙන යනනම් හොඳම අවසානය හොයාගන්න එක ඔයාලට බාරයි. ඉතින් මේ JSOC එක මගින් ක්ලෝය ලින්ඩි අල්ලා ගන්න මෙහෙමෙදි ක්ලෝය සහ ඩේවිඩ් මේසන් මරණයට පත් වෙන අතර මෙනෙන්ඩස් අත්තනම් ගොඩ ගන්න JSOC එක සමත් වෙනවා. එහෙදි ඔහු සිරගත කරත් කෝඩිස් ඩී මගින් එල්ලවන ප්‍රහාරයක් මගින් ඔහුට සිර කඳුරෙන් පැන ගන්න අවස්ථාවක් ලැබෙනවා. එතනදී තමන්ගේ සෙලීරියම් මහ පාවිච්චි කරලා ඇමරිකානු ආරක්ෂක වෙබ් අඩවි වෙත ඇතුළු වෙන මෙනෙන්ඩස් යහරා වුඩ්ස් ඉන්නතන සොයාගෙන ගින් ඔහුව මරා දමන්න කටයුතු කරනවා. දැන් තමන්ගේ සහෝදරයෝ මරපු තුන්දෙනාව මරා දමන මෙනෙන්ඩස්ට හැකියාව ලැබුණු අතර ඊට පස්සේ තමන්ගේ සහෝදරිය මිහිදන් කළ තැනට යන මෙනෙන්ඩස් එතනදී පෙට්‍රල් වත් කරලා ගිනි තබා ගැනීමෙන් සියදිවි හානි කර ගන්නවා. කොලිබ්‍රිටි බ්ලැක් ඔප්ස් වල කතාව එතනින් අවසන් වෙනවා. මේ සිදුවීම් වලින් හරියටම අවුරුදු 40කට පස්සේ 2065 දී වෙනමම මූලාශ්‍රයකින් ඇරඹෙන කතාවක් තමයි කොලිබ්‍රිටි බ්ලැක් ඔප්ස් 3 වලට පදනම් වෙන්නේ. මේ වෙද්දි තාක්ෂණික අතින් උපරිම දියුණු තත්ත්වයක ඉන්න ලෝකය තුල තමන්ගේ සෙබළුන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න CIA එක විසින් විශේෂ ක්‍රමයක් යොදා ගන්නවා. ඒ තමයි ඕන් විසින් සොයා ගන්න සයිබර්නටික් සිස්ටම් එක. ඇත්තටම මේ සයිබර්නටික් කියලා කියන්නේ ලෝකෙට අලුත් දෙයක් නෙවෙයි. 19 වන ශතවර්ෂයේදී ලෝකෙට එළි දැක්වෙන සයිබර්නටික්ස් වල මූලික හරය තමයි සතුන් හෝ යන්ත්‍ර පාලනය කිරීමට ක්‍රමයක් නිර්මාණය කිරීම. මෙහෙදි කරන්නේ කෘත්‍රිමව සකසාගත් ස්නායු පද්ධතියක් අදාළ යන්ත්‍ර ප්‍රධාන පාලක කොටසට හෝ සත්වයාගේ මොළය තුළට සංවේදක යැවීමට භාවිතා කිරීම. එහරහා යන්ත්‍රයේ හෝ සත්වයාගේ පාලනයට බලපෑම් කිරීමට බාහිර පුද්ගලයෙකුට අවකාශ ලැබෙනවා. ඉතින් මේ ක්‍රමය වැඩි දියුණු කරන CIA එක සයිබර්නටික්ස් ඔවුන්ගේ සෙබළුන් සඳහා යොදා ගන්නවා. එහෙදි කෘත්‍රිමව සකසු ස්නායු පද්ධතියක් සෙබළාගේ මොළයට සම්බන්ධ කරන අතර ඔහුගේ දෑස් වලින් ලැබෙන සංවේදක ආශ්‍රයෙන් ඔහු මෙහෙයවීම සිද්ධ කරනවා. මේදි සත්ව පුද්ගලයාගේ මොළය මිය ගියත් මේ ස්නායු සංවේදක හරහා ඔහු කෘත්‍රිමව සජීවීව තියාගන්න CIA එකට හැකියාව ලැබෙනවා. මේ වෙදි CIA එකට දැඩි ප්‍රතිරෝධයක් එල්ල කරන කණ්ඩායමක් විදිහට නයිල් රිවර් කොලිෂන් හෙවත් NRC එක හඳුන්වන්න පුළුවන්. 2022 දී ඉතියෝපියාව පිහිටුවා ගන්න NRC එකට 2024 දී සූඩානය ද එකතු වෙනවා. 2065 ඒ කියන්නේ මේ කාලෙ වෙදි මේ රටවල් දෙකට අමතරව කෙන්‍යාව සහ උගන්ඩාවේ ත්‍රස්ත කණ්ඩායම සමග එකතු වෙමින් අති ප්‍රබල සංවිධානයක් ගොඩනග ගන්න ඔවුන්ට හැකියාව ලැබෙනවා. මේ අතර තමයි ඔවුන් ඉතියෝපියාවේ අගමැතිව පැහැරගන්නේ. ඉතින් මේ අගමැතිව බේරගන්න ඉදිරිපත් වෙන ජෝන් ටේලර් ප්‍රමුඛ CIA සයිබර් සෝල්ජර්ස් ඩිවිෂන් එක සහ අලුත් කමාන්ඩින් ඔෆිසර් ජේකොබ් හෙන්ඩ්‍රික්ස්ගේ කණ්ඩායම. අපේ ප්‍රධාන චරිතය තමයි මේ ජේකොබ් හෙන්ඩ්‍රික්ස්ගේ කණ්ඩායමේ ඉන්න සෙබලෙක්. අපේ නම කිසිම තැනක කොයි වෙලාවකවත් සඳහන් වෙන්නේ නැහැ. ඉතින් මේ කණ්ඩායම NRC ලගේ එයාබේස් එකකට සාර්ථකව පහර දීලා ඊජිප්තු අගමැති මුදාගත්තත් ඔවුන්ට දැනගන්න ලැබෙනවා ඊජිප්තු හමුදාවේ ප්‍රාණපකරුවන් වගේකුත් මෙහි රඳවලා ඉන්නවා කියලා. ඊජිප්තු හමුදාවේ ලුතිනන් සෙයාස් ඛලීල් ඇතුළු මේ පිරිස බේරගන්න උත්සාහ කරද්දී NRC එකේ රොබෝ සේනාංකයෙන් එල්ලවෙන ප්‍රහාරයක් නිසා අපේ චරිතයට දැඩි ලෙස හානි සිද්ධ වෙනවා. නමුත් ඔහුව බේරගෙන නැවතත් CIA එකට අරන් එන ජෝන් ටේලර් ඇතුළු පිරිස තීරණය කරනවා ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා සයිබර්නටික්ස් පාවිච්චි කරන්න. මේ නිසා අපිව ඖෂධ වලින් කෝමා තත්ත්වයට පත් කරලා අපිට සයිබර්නටික්ස් සවි කරලා ජෝන් ටේලර්ට තේම සයිබර් සෝල්ජර් යුනිට් එකට බදවා ගන්නවා. මෙතන ප්‍රධාන ඔහු සයිබර් සෝල්ජර් කෙනෙක් විදිහට බාහිර මෙහෙවන පටන් ගන්නවා. ඉතින් ඉදිරියට අවුරුදු 5ක් ඔහු සයිබර් සෝල්ජර් කෙනෙක් විදිහට ටේලර් යටතේ සේවය කරනවා. මෙහිදී අපේ කණ්ඩායමේ අනිත් සමාජිකයන් වෙන්නේ සෙබස්ටියන් ඩයස්, සාරා හෝල් සහ පීටර් මරෙට්ටි. මේ අතර සිංගප්පූරුවේ පිහිටවලා තියෙන CIA ආයතනයේ ප්‍රහාරයක් එල්ල වෙන අතර ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අපිසා හෙන්රික්ස් CIA ඒජන්ත රේචල් කේන් යටතට පත් කරනවා. ඒ 2070 දී සිංගප්පූරුවේ CIA එකට යන අපිට සහ හෙන්රික්ස්ට මුහුණ දෙන්න වෙන්නේ සිංගප්පූරු ත්‍රස්ත කල්ලියක් වෙන 54 ඉමෝටර්ස් ලට. 19 වන ශතවර්ෂයේ චීන සිංගප්පූරු මැලේ ජාතික සම්මිශ්‍රණයකින් බිහිවන 54 ඉමෝටර්ස් ලා මේ වෙද්දී ආයුධ, මත්ද්‍රව්‍ය සහ මිනිස් වෙළඳාම මත විශාල ආදායමක් හොයාගෙන හිටියේ. ඒ වගේම ඔවුන් NRC එක සමගත් සමීප සම්බන්ධතා පැවැත්තුවා. මේ 54 ඉමෝටර්ස් ලාගේ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කරන අපි හෙන්රික්ස් සහ රේචල් කේන් සිංගප්පූරු CIA මූලස්ථානයට ගියත් එහිදී දැනගන්නවා එතන ඉන්න සියලු දෙනාම මරලා දාලා තියෙන බව. එහිදී මුලින් 54 ඉමෝටර්ස් ලා මේ සඳහා සැක කරත් රේචල් කේන්
විසින් සොයා ගන්නවා CIA සයිබර් සෝල්ජර් යුනිට් එකේ නායක ජොන් ටේලර්ගේ කණ්ඩායම තමයි අවසානයේදී රැඳිලා හිටියේ කියලා. මේක ඇත්ත නැත්ත හොයා ගන්න ආයුධ වෙළඳාම් කරවන විදිහට වෙස්සලා ගන්න අපි සහ හෙන්රික්ස් 54 ඉමෝටර්ස් ලගේ මූලස්ථානට ඇතුළු වෙන අතර ඒදි සොයා ගන්නේ ඔවුන් ටේලර්ගේ කණ්ඩායම සමග සමීප සම්බන්ධතා පවත්වලා තියෙන බව. ඉතින් ඒ වගේම ඔවුන් ඒදි හොයා ගන්නවා ටේලර් ඇතුළු පිරිස සිංගප්පූරුවේ අතහැරලා දාපු කෝල් සෙන්ස් කෝපරේෂන්ස් ගොඩනැගිල්ල තුළට ඇතුළු වෙලා තියෙන බව. මේ කෝල් සෙන්ස් කෝපරේෂන් කියන්නේ නීති විරෝධී පර්යේෂණ කරපු තැන. ඔවුන්ගේ ප්‍රධාන පර්යේෂණයක් වුණේ සයිබර්නටික්ස් පවර් සරහා සජීවී මිනිසුන් පාලනය කිරීම සහ ඔවුන් අපරාධ වලට යොදා ගැනීම. මෙන්න මෙතනදී විතරයි ඔවුන් ප්‍රධාන බ්ලැක් ඔප්ස් කතාවට සම්බන්ධ වෙන්නේ. ඒ තමයි ඔවුන් මෙහිදී ඔවුන්ගේ පර්යේෂණ වල භාජනය කළ සජීවී මිනිස් නිදර්ශක විනාශ කිරීමට භාවිත කරේ නෝවා 6 ගෑස් එක වීම. 2060 දී සිදුන නෝවා 6 ගෑස් කන්දෝන් නිසා මේ සින්න පුද්ගලයන් ලක්ෂ 3ක් මිය ගියායින් පසුව තමයි මේ පර්යේෂණ ආයතනය වසා දමන්නේ. නමුත් එතන ප්‍රධානි ડોක්ටර් යූසුෆ් සලීම් සහ සෙබස්තියන් ක්‍රූගර් එතනින් පැන ගන්න සමත් වෙනවා. දැන් ඒ කියන්නේ 2070 දී අතහැර දමුණු මේ පර්යේෂණ ආයතනයට යන අපිට සහ හෙන්රික්ස්ට ටේලර්ගේ ටීම් එකේ කලින් අපිත් එක්ක වැඩ කරපු සෙබස්තියන් ඩයස් අල්ල ගන්න පුළුවන් වෙනවා. එදී ඩයස්ගේ නියුරල් ඉන්ටර්ෆේස් එකට සම්බන්ධ වෙන හෙන්රික්ස් ඔහුගෙන් දැනගන්න සමත් වෙනවා මේ ජෝන් ටේලර්ගේ අරමුණ මොකක්ද කියලා. ඒ තමයි කෝසෙන්ස් කෝපරේෂන් සිද්ධියෙන් බේරුණු සෙබස්තියන් ක්‍රූගර් සහ යූසුෆ් සලීම් සොයා ගැනීම බව. ඉතින් මේ නිසා ටේලර්ට කලින් ડોක්ටර් සලීම් අල්ල ගන්න සැලසුමක් සකස් කරන අපි හෙන්රික්ස් සහ කේන් එම කාර්යය අපි විසින් අවුරුදු 5කට කලින් බේරගත්ත කලින් ඇතුළු ඊජිප්තු ආමිකට බාර දෙනවා. ඔවුන්ට හැකියාවක් ලැබෙනවා ડોක්ටර් සලීම්ව අල්ල ගන්න. ඔහු හරහා දැනගන්නවා ඔවුන් ෆ්‍රෝසන් ෆොරෙස්ට් කියලා බැරසරහණක් සයිබර්නටික්ස්ලට ඇතුළු කරා කියලා. ඒ හරහා සජීවී මිනිසුන් පාලනය කරමින් ඔවුන්ව මානසික කම්පනයට ලක් කරලා ඒ හරහා ඔවුන්ගේ මොළයට සයිබර්නටික් සිස්ටම් එක ස්ථාපනය කරන්න ડોක්ටර් සලීම් ඇතුළු පිරිස කටයුතු කරලා තියෙනවා. මේ කතාව ડોක්ටර් සලීම් කියන අතරතුර එතනට කඩාපවිනා ජෝන් ටේලර් ඇතුළු පිරිස. ඔවුන්ට හැකියාව ලැබෙනවා ડોක්ටර් සලීම්ව අල්ල ගන්න. නමුත් ડોක්ටර් සලීම්ව මුලින් අල්ලගත්ත වෙලාවේ ඔහුගේ සිරුරට ට්‍රැකින් ඩිවයිස් එකක් සවි කරන්න අපි සහ කේන් සමත් වුණාත් ඒක හෙන්රික්ස්ට දැනගන්න කේන් ඉඩ තියන්නේ නැහැ. ඒකට හේතුව කේන් අනුමාන කරනවා හෙන්රික්ස්ගේ සයිබර්නටික් සිස්ටම් එකට මොනවා හරි වෛරස් එකක් ඇතුළු වෙලා ඔහු පාලනයෙන් පිටතර යන බව. එහෙම සිදුවෙන පටන් ගන්න හෙන්රික්ස් විසින් ඩයස්ගේ නියුරල් ඉන්ටර්ෆේස් එකට සම්බන්ධ වෙලා ඉඳන් කියලාත් කේන් හොයාගන්නවා. මේ නිසා තමයි කේන් තීරණය කරන්නේ ඔහුගෙන් මේ දේවල් වසන් කරන්න ඕන කියලා. කොහොම හරි මේ ට්‍රැකින් ඩිවයිස් එක ආධාරයෙන් ડોක්ටර් සලීම්ව හොයාගත්තත් ඔවුන් එතනදී දකිනවා ටේලර් විසින් සලීම්ව මරා දමනවා. ඒ අතරතුර සයිබර් සෝල්ජර් සාරා හෝල් අපිට ප්‍රහාරයක් එල්ල කරත් ඇයට ප්‍රතිප්‍රහාර එල්ල කරලා ඇයව අල්ල ගන්න අපි සමත් වෙනවා. මෙතනදී අපි ඇයගේ නියුරල් ඉන්ටර්ෆේස් එකට සම්බන්ධ වෙලා දැනගන්නවා කෝවස් නම් වෛරස් එකක් ගැන. ඇත්තටම කෝස් කියන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් එකක්. ඒක නියුරල් ඉන්ටර්ෆේස් එක තුළින් ඇතුළු වෙලා ඒක පාලනය කරන්න පටන් ගන්නවා. ඒ වගේ මේකට පුළුවන් නියුරල් ඉන්ටර්ෆේස් එක හරහා තවත් කෙනෙක්ගේ සිරුරට ඇතුළු වෙන්න. ඒ නිසා තමයි ඩියස්ට සම්බන්ධ වුණු වෙලාවේ හෙන්රික්ස්ට කෝවස් ඇතුළු වෙන්නේ. ඒ වගේම දැන් අපේ සිරුරට ඇතුළු වෙන්නත් කෝස්ට හැකි වෙනවා. මොකද අපි සාරා හෝල්ගේ නියුරල් ඉන්ටර්ෆේස් එකට සම්බන්ධ වුණු නිසා. ඉතින් ඒ හරහා අපි දැනගන්නවා ටේලර්ගේ ටීම් එකටත් සිද්ධ වුණේ මේ දෙයමයි. ඒ තමයි කෝවස් ඇතුළු වීම නිසා ඔවුන් කෝවස්ගේ ග්‍රහණයට නතු වුණු බව. මේ කෝවස්ගේ අරමුණ තමයි ෆ්‍රෝසන් ෆොරෙස්ට් ප්‍රෝග්‍රෑම් එක සොයා ගැනීම. ඒ සඳහා තමයි කෝවස් විසින් ටේලර්ගේ ටීම් එකට ඇතුළු වෙලා ඔවුන්ව පාලනය කරන්නේ. ඒ වගේම අපිට පුළුවන් වෙනවා හොයාගන්න මීට කලින් කොලිෂන්ස් කෝපරේෂන්ස් වලට නෝවා 6 මුදාහැරීත් මේ කෝවස්ම තමයි කියලා. දැන් මේ නිසා අපිට පුළුවන් වෙනවා මේ කාරණය ටේලර්ට පැහැදිලි කරලා දෙන්න. ඒ හරහා තමන්ගේ සයිබර්නටික් සිස්ටම් එක ඉවත් කරමින් වෛරස් එකෙන් මිදෙන ටේලර් සමත් වුණත් දැනටමත් වෛරස් එකේ ග්‍රහණයට නතු වෙලා ඉන්න හෙන්රික්ස් විසින් ටේලර්ට වෙඩි දීලා මරලා දානවා. ඉතින් මේ ප්‍රශ්නෙට අවසාන විසඳුම දැන් තියෙන එක පුද්ගලයෙක් ළඟ. ඒ තමයි කොලිෂන්ස් කෝපරේෂන් වල ගෑස් ලීකින්ගෙන් බේරුණු අනිත් කෙනා සෙබස්තියන් ක්‍රූගර්. දැන් කෝස් විසින් හෙන්රික්ස්ව මෙහෙමනවා හොයාගන්න. ඒ නිසා කේන් සහ අපිත් ක්‍රූගර්ව හොයාගෙන කොලිෂන්ස් මූලස්ථානයේ වුණ ස්විස්තර්ලන්තයේ සූරිච් වලට යනවා. එතනදී නැවතත් ගෑස් කාන්දක් ඇති කරන කෝස් සමත් වෙන අතර එයින් අපේ ප්‍රධානී රේචල් කේන් මරණයට පත් වෙනවා. අවසානයේ අපි විසින් හෙන්රික්ස් සහ ක්‍රූගර්ව හොයාගන්න අතර කෝවස් විසින් මෙහෙමන හෙන්රික්ස් විසින් ක්‍රූගර්වත් අපි විසින් හෙන්රික්ස්වත් මරලා දානවා. ඉතින් අවසානයේදී ඉතුරු වෙන්නේ අපි විතරයි. ඉතින් අපිට පුළුවන් වේද මේ කෝවස්කින් මිදෙන්න? ඒ වගේම සයිබර්නටික් සිස්ටම් එකෙන් ඉවත් වෙනත් අපට පුළුවන් වේද? ඉතින් ඒ අවසානයේ මම ඔයාලට ඉතිරි කරනවා. මේ ගේම් සීරීස් එකේ ඊළඟ ගේම් එක කෝල් ඔෆ් ඩියුටි බ්ලැක් ඔප්ස් කෝල් වෝ තව ටික දවසකින් රිලීස් වෙන නියමිතයි. ඉතින් ඒකේ ස්ටෝරි ලයින් එක කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ කියන එක ගැන ගේම් එක රිලීස් වුණාම පස්සේ අපි කතා කරමු. ඒ හින්දා අනිවාර්යයෙන්ම දිගින් දිගටම channel එකත් එක්ක රැඳිලා ඉන්න. ඔයාලා කෝල් ඔෆ් ඩියුටි සීරීස් එකේ කැමතිම ගේම් එක මොකක්ද? ඔයාගේ උත්තරේ පහලින් comment එකක් දාන්න. ඒකට හේතුවත් එක්කම. එහෙනම් අපි ගිහින් නම් ඉක්මනින්ම හම්බෙමු. Happy gaming. Jai Jai Viva.